ඉක්මනින් ඩොක්ටර් කෙනෙක් බුක් කරගන්න ලේසිම විදිහ doc.lk. එදා මම තවත් දෙයක් යෝජනා කරා. මේක නවත්තන්න රජයේ ගතු පියවර මොකද්ද කියලා. එතෙන්දි මම කිව්වා දින 15ක් අනිවාර්යයෙන්ම දවස් දෙකක් තුනක් ඉඩ දීලා ජනතාවට කැම්බීම සිදු කරගන්න. අනිවාර්යයෙන්ම දින 15ක් සියලුම රටේ සියලු දෙනාම හදිසි නීතිය දාලා හරි ගෙවල් වල රඳවන්න කියලා. එතකොට ඒකෙන් තේරෙනවා අපි මේවා කරන්නේ මේ රටට ආදරේ හින්දා ජනතාව මේ ප්‍රශ්නේ බේරගන්න මිසක් මතය ප්‍රකාශ කරන්නේ මේ යෝජනා ගේන්නේ අපිට එහෙම රට ගිනිතියන්න අවශ්‍යතාවයකුත් නැහැ ඒකෙන් අපිට ලැබෙන ලාභයකුත් නැහැ නමුත් අපි සත්භාවයෙන් කරපු දෙයක් ඊට පස්සේ මම ඒක අහපු වෙලේම යුද හමුදාපතිටත් මම මේ යෝජනාව ගෙනිච්චා මම මේ යෝජනාවක් හැටියට මේ කියන්නේ මම මේක මාධ්‍යයටත් කිව්වා මේ වගේ නිරෝධායන කටයුත්තක් රටම කරන්න කියලා එතකොට ඒක තමයි අපි අවශ්‍යතාවය නැතුව මඩ ගහන්න හදන කට්ටිය එක එක කතා කියනවා කොහොම වුණත් මේ සිද්ධිය අපි කිව්වට පස්සේ මාධ්‍යය ගියේ නැහැ මාධ්‍යය නොගිහිල්ලත් ඊයේ උදේ මම දැක්කා දෙරණ පළමු පිටුව කියනකොට චතුර දැන් මේක පළමු පිටුවකත් නැහැ එයා මේක කියන්න පටන් ගත්තා මේ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේක මාධ්‍ය හමුවකදී මේ කියලා තියෙනවා හැබැයි එයා කිව්වේ නැහැ ඒක අපි පස්සේ ඩිනයි කරා මාධ්‍යයට ප්‍රකාශ කරා මේක දාන්න එපා කියලා කියලා ඊළඟට එතනින් තමයි මේ ප්‍රශ්නේ ඇවුළුනේ. පළව පිටුව කියන එක්කෙනා මොකටද ඊට කලින් ඉඳලා තිබුණ මාධ්‍ය හමුවක ගිහින් සාකච්ඡාවක් එයා එතන කියන්නේ. ඊළඟට පස්සේ මම ඊට පස්සේ මම දැක්කා නැවතත් එතුමා රජිත් රෝහණ කියන පොලිස් නිලධාරියත් එක්කත් මේ ප්‍රශ්නේ කතා කරනවා. එතකොට පොලිස් නිලධාර ප්‍රශ්නේ අහන්න තියෙනවා කියනකොටම පොලිස් නිලධාරියක ඔය අහන්න යන ප්‍රශ්නේ මම දන්නවා. මේ සරත් ෆොන්සේකා කියපු එක ගැන නේද අහන්න යන්නේ කියලා. ඒ චතුරටම එතකොට එතෙන්දි කතා වුණා මේ වැඩි මේ අකුරවත් අවුරුදු දෙකක් හිරේ දාන්න පුළුවන් ඒ වගේ කතා එතන කතා වුණා. ඉතින් මට ඒගොල්ලන්ට කියන් තියන්නේ කොරෝනා නවත්තන්න පුළුවන් නම් මම අවුරුදු පහක් හරි හිරේ යන්න ලෑස්ති. සද්භාවයෙන් මොකක් හරි උත්සාහයක් දරලා මම අවුරුදු දෙකක් නෙමෙයි පහක් හිරේ දාලා හරි හිරේ මාව හිරේ දාලා කොරෝනා නවත්ත ගන්න පුළුවන් නම් චතුරටයි පොලිස් නිලධාරියටයි මම ලෑස්ති හිරේ යන්න මේ මොහොතේ වුණත් හැබැයි කොරෝනා නවතිනවා කියලා ගැරන්ටි එකක් දෙනවා. රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් කොරෝනා නවත්ත ගන්න පුළුවන් නම් මම හිරබත් ගන්න ලෑස්ති ඕන්ලා. Breaking.lk